ثانية أدرينالين غير بطيني ما بصير شيء وصي أبي أدرس تيجي لك أنا ما أبي بعمل شيء صح ما بعمل شيء يدنا بعمل شيء نوعي أنا هي أكشرة بيني أسي بعد كده كل سنة تمام مين ما بعمل شيء هذا بعمل أكشرة كي ما كيان ما بدي يجي لك أتا أكرو كي بيك ما بعمل شيء هذا بعمل أكشرة وأنا لما تكاتي ماذا؟ أنا مولين بيجي لك أتا මහප්‍රාණ ග අල්ප්‍රාණ ග ඊට පස්සේ ඉගෙන ගත්ත අල්ප්‍රාණ ක මහප්‍රාණ ක ඊට පස්සේ අල්ප්‍රාණ ච මහප්‍රාණ අල්ප්‍රාණ ජ මහප්‍රාණ ජ අද දවසේ ඉගෙන ගන්නවා අල්ප්‍රාණ ච සහ මහප්‍රාණ ච කියන අකුරු යෙදෙන වචන හරි හොඳයි එහෙනම් බලමු අපි අල්ප ප්‍රාණ ච වලට යෙදෙන වචන මේ තමයි ගොඩාක් වචන දැන් ඔයාලා මට කිව්වා අපි දැන් ඉතින් කීපයක් තමයි මේ සටහන් කරේ හරි චන්ද්‍රිකාව කියවන්න ටිච් කීවර්ඩ් පස්සේ කියවන්න චන්ද්‍රයා චොකලට් චතුර චතුර කියලා කියනකොට දක්ෂ කියන අදහස හරි චතුර ලෙස හු කතා කරනවා දක්ෂ ලෙස කතා කරනවා හරි ඒ වගේම චතුරාර්ය කියලා කියනවා හතරට නේද චතුරාර්ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කියන වචනය අහලා තියෙනවානේ ආ දැන් මෙතන චතුර කියලා කියන්නේ දක්ෂ කියන අදහස හරි චතුරාර්ය කියලා කියන්නේ හතර එනකට චාරිතය චණ්ඩි චුම්බක තව යාල වචන ගොඩාක් මට කිව්වනේ නේද ආ චෝදනාව තව මේ නම් ගොඩක් වචාමින්ද මේ අචාරිතා ඔහොම කියලා ගොඩක් නම් කිව්වා මට එතෙන් දැන් ඔයාලට නිදහස තියෙනවා පොතේ නිදහසේ හොයලා මේ වගේ තව ගොඩක් වචන පුරව ගන්න පුළුවන් ඔයාලට දැන් හොයන තරමට තමයි ඔයාලට අවබෝධය ලැබෙන්නේ ඒ නිසා තව මෙතන නතර වෙන්න එපා ගොඩක් වචන හොයලා ලියන්න මේ වගේ පුරව ගන්න හරි හොඳයි ඊළඟට මහා ප්‍රාණ ච වලට යනවා අපි දැන් ජයන්න වගේ තමයි තියෙන්නේ හැබැයි ජයන්න නෙමෙයි මේ ඡයන්න නේද මොකද්ද වෙනස් වෙන තැන ජයන්නේ චයන්න වෙනස් වෙන තැන මොකද්ද ජයන්නේ අපර මැදට එන්නේ නැහැ මේ කොටස ච වල මැද්දට ඇවිල්ලා යන්නේ ආපහු උඩට යන කොටස හරි හොඳයි ඡන්දය කියවමු ඡන්දය ඡායාව ඡායාව ඡේදය සාකච්ඡාව ඡත්‍රය 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 කියලා කියන කොඩියට හරි ඡේදනය ඡේදනය කියලා කියන කැඩෙන ද කඩනවා කැඩෙනවා ඡේදනය වෙන හරි සච්ඡායන සච්ඡායන සච්ඡායනේ කියලා කියනවා නේද අපි සජ්ජායන කරන්නේ දේශනා කරනවා කියන අදහස හරි හොඳයි තව වචන තියෙනවා මේ ටික විතරක් නෙමෙයි තව වචන තියෙනවා හරි එතකොට තව වචන හොයලා ඔයාලා වගුව නිවැරදිව සම්පූර්ණ කරගන්න කියන ආරාධනාව ඔයාලා වෙනුවෙන් පුතේ කරනවා මම හරි හොඳයි ඉතින් දැන් ඔයාලා තව වචන ගොඩක් හොයලා ඉතින් නේද දැන් අපි මහා ප්‍රාණ ග වලට වචන හෙව්වා වගුව පුරවන්න මහා ප්‍රාණ ක වලට වචන හෙව්වා මහා ප්‍රාණ ජ වලට වචන හෙව්වා ඒ වගේම මේකෙත් මහා ප්‍රාණ ච වලටත් වචන හොයන අල් ප්‍රාණ ච අල් ප්‍රාණ අකුරු වලින් අපි ගොඩක් කලකට වචන කියවනවා සහ දාන්නවා නේද ගොඩක් කලකට අහු වෙන්නේ නැති තර තමයි මහා ප්‍රාණ අකුරු ඒ නිසා මහා ප්‍රාණ අකුරු පැත්තට ගොඩක් පුරව ගන්න එතකොට ඒ වචන ටික ඔයාලා බලාගත්තාම අනෙත් වචන වලට එන්නේ අල් ප්‍රාණ අකුරු කියනක අවබෝධයේ තියෙන දෙයක් නේ හරි හොඳයි ඉතින් එහෙමනම් ඔන්න පොතේ අපි අක්ෂර වින්‍යාසයේ කොටස අපි අසාල් වීමක් කරා 1 2 පන්ති වල දැන් ඔන්න 3 පන්ති අක්ෂර වින්‍යාස සඳහා කරලා අපි අසාල් වීම හැබැයි 4 ශ්‍රේණියේ ඉන්න වලට දැන් ඔන්න වෙනමම මේක පාඩම් කරගන්න ඕන කොටස දැනගෙන ඉන්න ඕන කොටස වෙනම අපි ලියමින් ඉදිරියට යනවා ලියලා ලියන කර්ම අවසන් වන දවසට අපි අසාල් වීම කරනවා එතකොට ඒ අසාල් වීම කරනකොට පුතාලා මේ එන ආල්ප ප්‍රාණාකුරු මහ ප්‍රාණාකුරු මොන වචනට දෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕන නිවැරදිව ලියලා ලකුණු ඔක්කොම ගන්න නම් දැන් අපි දන්නවනේ අපේ දෙවෙනි පත්‍රය තුළ මේ අක්ෂර වින්‍යාසය සඳහා අවස්ථාවක් ලැබෙනවා ලකුණු දෙකක් ගන්න
ගොඩක් වෙලාවට අවස්ථාව එහෙම වෙනවනේ නිවර්දි වචනේ තෝරන්න එනවා යනට නිවර්දි වචනේට අවශ්‍ය අකුර දාලා හිස්තැන් පුළුවන් එනවා යනට නේ. ඒ නිසා ඉතින් ලකුණෙන් ලකුණ තමයි ලකුණ සියය එකතු කරගන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ අපි. හරි, ඒ වෙනුවෙන් තමයි මේ වෙස් මහන්සි වෙන්නේ. හොඳයි, එහෙනම් දුවේ පුතේ අපි වාක්‍ය හුරුව දක්වා ගමන් කරනවා. වාක්‍ය හුරුව ඔස්සේ අපි ඉගෙන ගත්තා ඇ කියන වචනේ සහ උහු කියන වචනේ භාවිත කරන්න. අද අපි අඳුන ගන්නවා ඌ කියන වචනේ වර්තමාන කාලය තුළ ඌ කියන වචනය කොහොමද භාවිත වෙන්නේ, ඌ කියන වචනය එක කොහොමද ක්‍රියාපදය යොදන්නේ කියන කාරණාව ඉගෙන ගන්න. ආයෙනම් ඔයාලගේ වාක්‍ය හුරු පොත අරගෙන අපි සූදානම් වෙමු වාක්‍ය ලියන්න. ඔයාලා ගෙදර බල්පටාව ඉන්නවනේ. ආ ඔයාලා ගෙදර බල්ලෝ ඉන්නවනේ නේ. හරි, ඔන්න අපි ලියනවා අපේ බල්ලාගේ නම මොකද? ඔයාලගේ බල්ලාගේ නම දාන්න. හරි, අපේ බල්ලාගේ නම ඔයාලා ඔයාලගේ බල්ලාගේ නම ඔන්න දෙන්න දියන්. හා, රොකී නා රොකී, ය ටොමී නා ටොමී, ය අපේ බල්ලාගේ නම රොකී. අපි ඔන්න ඒතර අපේ ගෙදර අපි ලියන්නේ රොකී කියලා. හරි, ඔයාලගේ ගෙදර බල්ලාගේ නම බ්ලැකී නා බ්ලැකී, ය බ්‍රවුනි නා බ්‍රවුනි, ය නේද? ඒ වගේ ඔයාලගේ ගෙදර බල්ලාගේ නම දෙන්න දාගන්න පුළුවන්. හරි, හොඳයි. ඊට පස්සේ මම කියනවා ඌ සුරතල් නැත්නම් ඌ මොකද? ඌ මස් කන්න කැමති. අපි බල්ලා කියන නම වෙනකොට ඔන්න ඌ කියන වචනේ අරගන්න. ඌ මස් වර්ග කැමත ප්‍රිය කරයි. පිටස් පෙල්ලම් කරනවා නේද? මා සමඟ සෙල්ලම් කරයි. දැන් මොකෙන්ද අවසන්ෙන්? දැන් ඔයාලට පේනවා නේද? ඔයාලට පේනවා මොකෙන්ද අවසන් වෙන්නේ? ඌ කියන වචනේ අවසන් වෙනවා වර්තමාන කාලය තුළ යි වලින්. නේද පුතේ? යි වලින්. හරි, ඌ කියන පදය එන අපිට ගන්න පුළුවන් කොහමද? සත්ව නාම සමග තමයි පාවිච්චි වෙන්නේ. ඌ කියන වචනේ පාවිච්චි කරනවා වර්තමාන කාල වාක්‍යයක අපි තියෙනකොට කාලයට අපි පාවිච්චි කරන්නේ යි කියන අකුරෙන් තමයි ක්‍රියාපදය අවසන් කරන්නේ යි කියන අකුරෙන්. එහෙනම් අපි මේ ඌ කියන වචනේ දා ගන්න ඕනේ පණ තියෙන ඒක වචන නේද? ඒක වචන යන්නේ කියලා අපි අර සිද්දුවේ කිව්වේ. මම කිව්වොත් මියන්නේ, අපි කිව්වොත් මොයන්නේ, ඒක වචන යන්නේ, බහු වචනේ තියන්නේ, පණ නැත්තම් යන්නේ කියලා. අන්න ඒ වගේ දැන් ඕන අර ඒක වචන
යන්නේ කියන කොටසට තමයි එහෙනම් අපිට මේ ඌ කියන වචනය අදාළ කරගන්නට වෙන්නේ. හරි. හඳ හඳ එහෙනම් අපි පොන්චි ක්‍රියාකාරකමක් කරලා බලමු. ඔයාලා දැන් මේක අවබෝධ වුණාද කියලා. හරි. මම දාලා මම එන්න මෙහෙම. සමනලයා හරිම ලස්සනයි. ලස්සනයි. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් සමනලයා. දැන් ඔන්න මේක අපි දාන්නේ සත්ව නාම වල ඒක වචනත් එක නේද? ඒක වචන නාම පදත් එක තමයි දාන්නේ නේද පුතේ? හරි. එහෙනම් මට කියන්න බලන්න කවුද කැමති ළමයෙක් කත උසර කියන්න අවස්ථාව දෙනවා මම. එයා ගැන තව වාක්‍යයක් කියනවනේ. දැන් අපි අද ඉගෙන ගත්ත වචනේ දාලා. හරි මින්දල මට වාක්‍යයක් කියන්න බලන්න. සමනලයා ගැන වාක්‍යයක්. සමනලයා කියන වචනේ දාන්නද? දැන් අපි ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් ඌ කියන වචනේ නේද? හරි. ඕ මින්දල. ඌ හරිම අහිංසක සතෙකි. ඌ අහිංසකයි. අපි දැන් කියන්නේ අවසන් කරන්නත් ඕනනේ නේද? ඌ අහිංසකයි නැත්නම් ඌ හරිම අහිංසකයි. නැත්නම් අපි හරිම කියලා වචන ඉස්සලා දැමන ඌ ගොඩා අහිංසකයි. හරි. තව පුළුවන් ළමයකට තව වාක්‍යයක් කියන්න. කවුද කියන්න කැමති? විනෝදි. ඔන්න අපි ලස්සනයි කියන වචන දාපුකින්ද අලංකාරයි කියලා කියන්න බෑ නේද? හරි. තව වාක්‍යයක් බලමු අපි. හොදිසාක්‍යයක්. අමිනුදි කියන එකක් දිසාක්‍යද කියන්න. ඌ මල් පැණි බී ජීවත් වෙයි. ඌ මල් පැණි බී ජීවත් වෙයි. හරි. ඌ මල් පැණි බී ජීවත් වෙයි. හරි. බොහොම හොඳයි. දිසක් ඇතුවා කියලා කියනවා නම් මට අත උසර කියන්න මමත් කියන්නම් ටීචර් කියලා. තෙදිසි කියනවා නම් ඔන්න අවස්ථාව දෙන්න පුළුවන් අපිට. ඔව්. හරි. අත උසර ඉන්නේ තනුෂි. හරි තනුෂි කියන්න බලන්න. ඌ පරිසරය අලංකාර කරයි. ඌ පරිසරය අලංකාර කරයි. බොහොම හොඳයි. බොහොම අපූරුයිනේ. ඌ පරිසරය අලංකාර කරයි. ඔන්න ලියන්න පුළුවන්. තව රතුම් ස්තනම කවුද? අස්විද. ඔව්. ඌ මල් පැණි බොයි. ඒක අපි ලිව පුතේ. හරි. ඒකත් හරි. ඔව් සන්දීනා. ඌ මරින් මරට ගොස් පැණි උරා බොයි. හරි. ඔන්න එකම වාක්‍ය ලියන්න පුළුවන් විවිධ ආකාර යනවා. ඔව් නෙළුනි. හරිය. ඒ වාක්‍යත් හරි. ඌ මල්වල පරාගණය සිදු කරයි. ඔව් මල්ලල පරාගණය සිදු කරයි. බොහොම හොඳයි. බලන්න කොච්චර තියෙනවද වාක්‍ය කියලා නේද? හරි. බොහොම අපූරුයි. බොහොම අපූරුයි. එහෙනම් මෙන්න මේ වගේ ඔයාලා සතෙක්ව තෝරගෙන ඒ සතා ගැන වාක්‍ය පහ බැගින් ඌ කියන වචනේ පාවිච්චි කරලා පළවෙනි වාක්‍ය තුල බෑ දෙවෙනි තුන්වෙනි වාක්‍ය සඳහා වන ඌ කියන වචනේ පාවිච්චි කරලා වාක්‍ය ලියන්න ඕන. එතකොට තමයි ඉතින් අවබෝධය එන්නේ
ඕ කියන වචනෙත් එක්ක එන්නේ වර්තමාන කාල ක්‍රියාපදයේ ඉක්වලින් අවසන් වෙනවා කියන කාරණය. හරි. හොඳයි. ඉතින් එහෙමනම් දොල පුතාලා හැමෝම හොඳින් පාඩමට සම්බන්ධ වුණා. ඔල අක්ෂර වින්‍යාසයේ සහ වාක්‍ය ඔළුව අද දවසේ මෙම කොටස තුළ සම්පූර්ණ කරගත්තා. ඉතින් මම හිතනවා ඉස්සරහට යන්න මේ උගත් තරුණ ඔයාලා ප්‍රයෝජනවත් වෙයි කියන එක. හරි. හොඳයි. ඉතින් එහෙමනම් අපි අද දවසේ පන්තියේ මේ විදිහට දේවා කරමු. මේ පොතේ හැමෝටම එහෙමනම් ආයුබෝවන්.